පෞවිදවසක මුදල් අමාත්‍යවරයා එනම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරා අපිත් බලාපොරොත්තු වෙන සිටියා මේ අයවැය හරහා රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන කුඩා කර්මාන්තකරුවාට සහනයක් ලැබෙයි කියන එක හරිද එයිදී ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වෙද්දී වැට් එක මුලින්ම 108 තිබිච්ච වැට් එක 112 කරා 12 එක අද මේ ඔක්තෝබර් පළවෙනිදා සිට 15 දක්වා වැඩි කරලා තිනවා මේ වැට් වැඩි කිරීමේ සමස්ත වාසිය මේ මේක මේ වෙළඳ ව්‍යාපාරිකයන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒගොල්ලෝ මේක සමස්ත පාරිභෝගිකයට සහ සමස්ත ජනතාවට පටවනවා හරිද මේක හරහා සමස්ත භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය කරන සියල්ලගේම භාණ්ඩ ඉදිරියේදී මිල ඉහළ යනවා. ඒක අපිට වළක්වන්න බෑ. මොකද මේ භාණ්ඩේ වල අමුද්‍රව්‍ය වලට වැට්ටක වදිනවා, සේවා වලට වදිනවා. මේ සියල්ලගෙම එකතු වෙලා මේ භාණ්ඩ වල මිල, සේවා වල මිල ඉහළ යාම නවත්තන්න බෑ. ඒක අපිට සමස්ත පාරිභෝගිකයට දාන්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ බදු පණවන්න තිබුණේ මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒගොල්ලන් දැන් මේ මීට කලින් කතා කරපු සංජය මහත්තයා එලිකරා වගේ ඒගොල්ලන් ඒ ඍජු බදු වැඩි කිරීමක් සිදු කරලා නැහැ මේක වක්‍ර බදු වැඩි කිරීමක් කරලා තින්නේ මේ හරහා සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉලෙනවා ඒ වගේම දැන් වැට් එක වැඩි කරද්දි අපි කර්මාන්තකරුවෝ විදියට අපි වැට් ගෙවන්නේ කොහොමද අපි බදු ගෙවන්නේ කොහොමද අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නැහැ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගෙන්වන්න ඩොලර් පහසුකම් දෙන්නේ නැහැ ණය වරලිපියක් බැංකු හරහා අපිට ඕපන් කරගන්න විදියක් නැහැ එතකොට අපේ කර්මාන්තය අරන් යන්න විදියක් නැහැ. ඒත් අපි අපිට බද්ද වැඩි කරලා තිනවා. අපි බදු කිවන්න ඕනි. ඒකම තාම ඉන්ධනවලට අපිට කර්මාන්ත කරුවෝ විදියට ඉන්ධනවලට හරියාකාරව විසඳුමක් දීලා නැහැ. ඒ වගේම දවසට පැය දෙකමාරක් තුනක් විදුලිය කපනවා. ඈ විදුලිය කපුවාම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණ කඩාවැටෙනවා. හරිද? එතකොට බැංකු වලින් අපිට කිසිම සහනයක් නැහැ. බැංකු පොලිය අනුපාතය වැඩි. මේ සියල්ල මේ පැත්තෙන් වැඩි වෙද්දී ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වැට් එක වැඩි කරලා බදු වැඩි කරා. හරි මේක වැඩි කරන්න තිබ්බේ මේ මහා පරිමාණ ව්‍යාපාරික මේ රජයට මුදල් අවශ්‍ය නම් පෞගිය කාලේ මේ මේ රටට කරපු ඒ පෝර නැව් ගෙන්නපු ඒ සීනි වංචාව සුදුලුණු වංචාව ඒ මිනිස්සුන්ගේ මේ වය කරගන්න තිබ්බනේ ඒවා ඒ ඒවා අය කරගන්න ක්‍රමයක් හදන්න නැතුව මේ රටේ සමස්ත කර්මාන්තකරුවාට ව්‍යාපාරිකයාට සොයන් රැකියා කරන මිනිසියා මතම මේ බඩු මේක මේ බර පණවලා තිනවා ඒ වගේම දැන් මේ අයවැයෙන් අපි දැක්කා අමාත්‍යවරයා ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙන් කළා තියෙනවා මිලියන 200ක් මේ රටේ එළවලු විජලනයේට මාළු විලිනීමට මැහුම් ගෙතුම් වීරළු කර්මාන්තයට පිත්තල කර්මාන්තයට කම්මල් වැඩ කර්මාන්තයට මේවා පුහුණු කරන්න හරි පුහුණු මධ්‍යස්ථාන දාන්න මිලියන 200ක් වෙන් කළා තියෙනවා මිලියන 200කින් මොකක් කරන්න පුළුවන්ද දිස්ත්‍රික්ක 25ක් තියෙනවා එතකොට අවුරුද්දකට මේකෙන් මම හිතන්නේ මිලියන 200 කියන්නේ මිලියන 16ක් වගේ ප්‍රමාණයක් තමයි මාසෙකට යන්නේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා මේ වගේ සුරංගනා කතා වලින් තමයි අද මේ දේශීය කර්මාන්තය නගා සිටවන්න හදන්නේ එතකොට පිත්තල කර්මාන්තයේ වාතු කර්මාන්තයේ මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න වැඩි පිළිවෙලක් මේකේ හදලා නැහැ අපිට වාතු කර්මාන්තයට අවශ්‍ය ලිප් ටික උලවගන්න ගල්ලංගුරු ටික නැහැ හරිද ඒ ගල්ලංගුරු ටික ආනයනය කරලා ඒ කර්මාන්තයේ යලි නගා සිටවන්න ක්‍රමයක් අයවැයෙන් නැතුව මේ විකාර වැඩ තමයි මේ කරලා දෙන්නේ මේවා මේ මහ පොළවේ අපිත් අවුරුදු ගාණක් මේ අයවැය වල දැක්කා මේවා වචන වලට සීමා විච්ච දේවල් විතරයි තමයි මේ මිලියන 200ක් කියන්නේ ඉතාම සුළු මුදලක් මේකෙන් මේ රට පුරාම දින දිස්ත්‍රික්ක 25 දින මේ කර්මාන්ත ක්ෂේත්‍රේ නගා සිටවන්න පුළුවන් කියලාද අපිට ගැටලුවක් ඒ වගේම අපි පහුගිය කාලේ මේ ස්ථානයේ විවිධ තැන්වලදී අපි යෝජනා කළා රජයට මේ එළවලු සහ පළතුරු මේ ටික අපේ කර්මයේ ගොවිබිම් වල තියෙන මේ ටික දුම්රිය මගෙන් කොළඹට ගේන වැඩපිළිවෙලක් හදන්න කියලා. හරි ඒ වැඩපිළිවෙලට ඒ ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඒ පිළිබඳ අවධානය යොමු කරලා මේ අයවැය හරහා ඒකට විසඳුමක් දීලා තිනවා. හැබැයි එහෙම විසඳුමක් දීද්දී ප්‍රවාහන අමාත්‍යවරයා මේ ප්‍රවාහන අමාත්‍යවරයා මේක නියාමු යාපෘතියක් විදියට එතුමාගේ ආසනයේ ඒ කියන්නේ කැලණිවැලි දුම්රියෙන් පටන් ගන්න හදනවා. කැලණිවැලි දුම්රියෙන් පටන් ගන්න හදනවා අවිස්සාවෙල්ල ඉඳන් කොළඹට. දැන් අවිස්සාවෙල්ල ඉඳන් කොළඹට මොනවද අපි ගේන්නේ ඈ අවිස්සාවෙල්ල තියනවද ගෝව හැදෙනවද කැරට් හැදෙනවද ඉතා විකාර වැඩ තමයි තින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය හදාගන්න දැන් පහුගිය කාලේ තමුසන් තමුන්නාන්සලා දකින්න ඇතිනේ ස්මාර්ට් බස් ස්ටෑන්ඩ් හැදුවා අද ඒවැ බල්ලෝ ලකිනවා ඈ ඒ වගේ සුදු අලි ව්‍යාපෘති තමයි මේ කරන්න හදන්නේ ඒ නිසා බන්දුල ගුණරත් ඇමතිවරයාට ප්‍රධාන ඇමතිවරයාට කියනවා ඕක කැලණි වැලියෙන් පටන් ගන්න ඕනේ නැහැ ඕක පටන් ගන්න ඕනේ බදුල්ලෙන් හාලි හැලෙන් ඈ
ඕක වෙන්න හෝ හෝයියට ඒ පැත්තේ එළවලු වහන මිනිස්සු ඉන්නේ ඈ එන්න නුවර එළියට මේ ඒ නිෂ්පාදනය කරන එළවලු ටික කොළඹට ගේන්න ඒ වගේම සූර්යව පැත්තේ ඇඹිලි පිටියේ පැත්තේ ටික බෙලියත් අහරා දුම්රිය තිනා ගේන්න ඒ පැත්තෙන් ඕක පටන් ගන්න ඕනේ එහෙන් නියම ව්‍යාපෘතිය ඕක තමුන්නාංශික දේශපාලන මේ ප්‍රතිරූපේ නංවන්න මේ කැලණි වැලියේ හෝම ගේම් අවිස්සාවලින් පටන් ගන්න නැහැ එහෙන් ඉඳන් පටවන්න මොකද තුනිලිය ඇලිත් නැහැ තුනිලිය සත්තාවත් වහලන්න තියෙන්නේ හරි ඒ නිසා බොරු වැඩ නොකර මේ රටේ මිනිස්සු තවත් අමාරුවට පත් කරන්න දුව හොඳ වැඩ හොඳ ව්‍යාපෘතියක් මේක පටන් ගන්න ඕනේ අදාළ පැත්තෙන් අදාළ තැනින් පහුගිය දවස් ටිකේ භාණ්ඩ 364ක් තහනම් කරානේ මේ තහනම් කරපු භාණ්ඩ වලින් බහුතරයක් සංචාරක කර්මාන්තයට අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය චොක්ලට් වර්ග කැරමල් වර්ග ඒ වගේම සංචාර කර්මාන්තයට අවශ්‍ය ඒ পেපර් සර්වියට් ඒ වගේ මේ টয়ලට් වලට පාවිච්චි කරන টয়ලට් රෝල් මේව තහනම් කරලා තින්නේ හරිද සංචාර කර්මාන්තයක රූම් එකට අනිවාර්යෙන් পেපර් සර්වියට් එකක් টয়ලට් රෝලක් අනිවාර්යෙන් අවශ්‍යයි මොකද එන යුරෝපීය සංචාරකයෝ මේව පාවිච්චි කරනවා හරිද දැන් එතකොට මේව තහනම් කරාම ඒව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මේ තහනම් කරපු මහතුරු කියන්න ඕනේ දැන් টয়ලට් රෝල තහනම් කරා නම් ඒ අවශ්‍ය කාර්යභාරය කරන්නේ කොහොමද කියන එක ඇවිල්ලා කියන්න ඕනේ හරිද ඒ නිසා මේවා බරපතල ප්‍රශ්න හරිද ඒ නිසා සංචාර කර්මාන්තයන ගාසිටවන අවශ්‍ය යටිතල පහසුකම් ටික දෙන්න ඕනේ හරිද ඒ නිසා අපි නැවත සැරයක් කියන ඒ වගේම දැන් ඊයේ අද පත්තරවල වාර්තා කරලා තිනවා මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ 48කට ගේන්න තහනම් අයින් කරලා තිනවා හරිද 48කට දැන් අපි පහුගිය කාලේ පාරිභෝග අධිකාරියට අමාත්‍යවර සියලු දෙනා හම්බෙලා කිව්වා මේ තියෙන්නේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ 48 තියෙනවා විතරයි කුකුල් මසුයි හරි දැන් අපි ගිහිල්ලා මේකට කෑ ගහලා කිව්වේ මේක පිට රටින් ගේන්න නෙවෙයි මේව රුපියල් වලින් නෙවෙයි ගේන්නේ ඩොලර් වලින් ඉන්නේ දැන් එතකොට කුකුල් පාම් කියන්නේ සත්ව ඉන්න කොට්ටාසෙට මේ මිනිසුන්ට කිව්වේ ප්‍රශ්න ටික අවශ්‍ය විටමින් ටිකයි කෑම ටිකයි ඒ බෙහෙත් වර්ග ටිකයි ගෙන්නන්ට දෙන්න අඩුමිලකට අපි විතරේ දෙන්නම් අඩුමිලකට කියන එක හරිද එතකොට අමාත්‍යවරයා සහ පාරිභෝග අධිකාරිය අතර සම්බන්ධ සාකච්ඡා කළා රුපියල් 50ට විතරේ දෙන්නම් කියෙද්දි මෙන්න ගැසට් එකෙන් අයින් කරලා විතර කුකුල් මස් කියන්න යනවා මේ දැනුත් මේ කරන්න හදන්නේ මාපියාව මොකද අපි දන්නවා හිටපු වෙළඳැමතුමාගේ කැටගරිය එතුමා පහුගිය කාලේ මේ දේම තමයි කරේ ඔය සතුසහරා විතර ගෙනල්ලා විතර විකුණලා මේ දින්නෙත් මාපියාව ඒ නිසා අග්‍රාම ජනාධිපතිවරයා මුදල් නැමැතිවරයා ඔබතුමාට වෙලා තියෙන අර වවුලගේ වවුල් ගෙදර ගියාම එලිලා ඉන්න ඕනේ වගේ මෙන්න මේ පහුගිය කාලේ මේ සෙල්ලම් දාපු මිනිසුත් එක්ක මේවා කරන්න වෙලා තියෙන්නේ ඒ නිසා අපි මේ මෙතන නොහිටිය අසේල සම්පත් මහත්තයා අපි මේ සියලු දෙනාම පාරිභෝග අධිකාරියට ගිහිල්ලා කෑ ගහලා අපි කිව්වේ විතර පිට රටින් ගේන්න නෙමෙයි මේ ඇතුළේ ඉන්න දේශීය කර්මාන්තකාරයා රැකගෙන මේ අඩු මිලකට පාරිභෝගිකයට විතරයක් දෙන ක්‍රමයක් හදන්න කියලා මේ ක්‍රමය ඇවිල්ලා පිට රටින් ගෙන්නන එක නෙමෙයි ඒ නිසා අද සියලුම දේවල් බරපතල තත්ත්වයට ඇද දමලා තිනවා ඒ නිසා නැවත සැරයක් කියන්නේ මේ පිළිබඳ අවධානය යොමු කළා අපේ කර්මාන්ත ශේෂයට අවශ්‍ය පහසුකම් ටික කියලා මේවා වැඩි දියුණු කරගන්න ක්‍රමයක් හදලා දෙන්න. එතකොට අපිත් උනන්දු වෙලා අපි ඩොලර් ටික ගේන්න සහ අපි අර අපනයනය කරන සෑහෙන භාණ්ඩ ප්‍රමාණය අපි මේවට උනන්දු වෙන්නම්. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන සියලු දෙනාගේම අවධානය යොමු කරලා අපිට පහසුකම් ටික දෙන්න. අපි සියලු දෙනාටම අපේ සහාය ලබා දෙන කෙනෙක් ඉල්ලීම කරමින් අපි සූර්යවන්ත වෙනවා සියලු දෙනාට. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.